COVID-19 මර්ධනය සඳහා මෙරට පුද්ගලින් එන්නත් කිරීම මේ වන විට සී ග්‍රීන් සිදුවමින් පවතිනවා. එන්නත් කරණය සඳහා යුද හමුදාවද මැදිහත් වීමත් සමග දෛනිකව එන්නත් කරන සංඛ්‍යාවද ඉහළ ගිය අතර අවුරුදු 30ට වැඩි පුද්ගලින්ට එන්නත් ලබා දීමද මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඊයේ දිනේ පමණක් මෙරට පුජ්‍යලයෙන් 232526 දෙනෙකුට එන්නත් ලබා දී තිබුණා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ දිනක් තුල මෙරට එන්නත් කළ වැඩිම සංඛ්‍යාව ලෙසයි. ඒ අනුව ඊයේ දිනේදී පමණක් සයිනෆාම් මෙන්නතේ පළවු මාත්‍රාව පුජ්‍යලයෙන් 173988 දෙනෙකුට ලබා දී තිබූ අතර එහි දෙවැනි මාත්‍රාව පුජ්‍යලයෙන් 40276 දෙනෙකුට ලබා දී තිබුණා. ඒ වගේම ස්පුට්නික් V එන්නතේ පළවු මාත්‍රාව පුජ්‍යලයෙන් 13357 දෙනෙකුටත් ෆයිසර් එන්නතේ පළවු මාත්‍රාව පුජ්‍යලයෙන් 4725 දෙනෙකුටත් ලබා දුන්නා. කොවිසිල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ ලබා දුන් සංඛ්‍යාව 180. ඒ අනුව එක් මාත්‍රාවක් හෝ ලබාගත් මෙරට පුද්ගලින්ගේ සංඛ්‍යාව 42,15,519. ඔවුන්ගෙන් පුද්ගලින් 15,04,809 දෙනෙකුට දෙවන මාත්‍රාවද ලබා දී තිබෙනවා. මේ වෙනකොට අප බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පිරිස බහුතරයක් එන්නත් කරලා ඉවරයි. ඒක නිසා දැන් මේ වෙනකොට 30ට වැඩි සියලු දෙනාම එන්නත් කරන වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. එතකොට ක්‍රමානුකූලව රටේ අනිත් දිස්ත්‍රික්කවලත් 30ට වැඩි උදවිය එන්නත් කරන්නේ සඳහා අපි යොමු කරගෙන යනවා. ජනාධිපතිතුමා අපිට දීපු උපදේශය තමයි අගෝස්තු මාසයේ අවසන් වෙනකොට වයස අවුරුදු 30ට වැඩි රටේ සියලු දෙනාටම එන්නත ලබා දීම සඳහා කටයුතු යොදන්න කියලා. අවුරුදු 18ට අඩු ළමුන් සඳහා එන්නත ලබා දීම පිළිබඳව මේ වෙනතෙක් අපට නිර්දේශයක් ලැබිලා නැහැ. නමුත් අපට පේනවා මේ වෙනකොට ලෝකයේ සිනොවැක් එන්නත සහ ෆයිසර් එන්නත පාසල් වයසේ යන ළමයින්ටත් ලබා දෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් අප සාකච්ඡා කරගෙන යනවා. ඉදිරියේදී තීරණයක් ගන්නවා අප පාසල් ළමුන්ටත් අපේ රටේ එන්නත ලබා දෙනවද නැද්ද කියන කාරණේ. අතිගරු ජනාධිපතිතුමා අපිට උපදෙස් ලබා विशेषं अवृद्ध दुलाहत दहाटत अत्र वयसे पशुन पास लमुंट मे इन लबा दी मे हकिया पिलिबंधव अरुण कारण सोल बला मेत्र निवेशलटको सेनत्णे सिधुकर नायरुद एतम प्रदेश बल दी दक्नट लबुना මෙතර ආයෝජන මණ්ඩලයේ යටතේ පාලනය වන ඇඟලුම් කර්මාන්ත ශාලා ඇතුළු කලාප 14ක සේවයේ නියුතු සියලු සේවකයන්ට කොවිඩ් මර්ධන පළමු එන්නත ලබා දී අවසන් කර තිබෙනවා. මෙතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පවසන්නේ පවතින තත්ත්වයේ පාලනය සඳහා මෙරට ජනගහනයෙන් 25%ක්වත් එන්නත්කරණය කළ යුතු බවයි. දැනට අපි මේ යන ආකාරයට එන්නත් ආවරණයේ 25%ක් ඉක්මවා තාම කඩිනමින් ලබා ගන්න පුළුවන් නම් යම් තරමකට අවදානම පහය යනවා. නමුත් අපි තාම 20%කටවත් ළඟා වෙලා නැහැ එන්නත් ආවරණේ. මෙතර කොවිඩ් පහසුකම යටතේ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් ලබන සිකුරාදා මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර දෙවි වන්‍යාරච්චි මහත්මිය පවසනවා. මෙතර කොවිඩ් පාලනය සහ මර්ධනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙන යන වැඩපිළිවෙල යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල 8ක් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර දෙවි වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පරිත්‍යාග කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් උපකරණ තොගයක් එහිදී ලබා දුන් බවයි. මෙතර නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය තවදුරටත් පියවර ගනිමින් සිටිනවා. ඊයේ දිනේදී පමණක් පුද්ගලින් 224 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියුජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මේ අතර පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ධාවනය වන බස් රථ ඇතුළු රථ වාහන අදත් ප්‍රදේශ කිහිපයකදීම පරීක්ෂාවට ලක් කෙරුණා. ඊයේ දිනේදී පමණක් බස්නාහිර පළාත තුලදී 3000කට අධික රථ වාහන සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර තිබූ අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් ධාවනය වූ රථ වාහන 45ක් අපසු හරවා යැවීමටද පියවර ගත්තා. මේ අතර පළාත් අතර පවතින මෙම සංචරණ සීමා විවාහ කටයුතු වලදී බල නොපාන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මනාලිය හෝ මනාලිය පළාත් දෙකක සිටිනවා නම් අනිවාර්යෙන්ම එම විවාහය සඳහා අදාළ පළාත් සංචරණ මායිම හරහා ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අදාළ මනාලියගේ හෝ මනාලියගේ දෙමව්පියන් පළාත් දෙකක සිටිනවා නම් ඔවුන්ටද එක් පළාතකට යාමේ හැකියාවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදාළ මාර්ග බාධකවල සිටින නිලධාරීන්ට කරුණු පැහැදිලි කර දී ඒ බව සනාථ කිරීමෙන් පසුව ඔවුන්ට පළාත් හරහා ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. මේ අතර හෙට සිට අවශ්‍යතාවය මත බස් රථ සහ දුම්රිය ගමන් වාර කිහිපයක් ආරම්භ කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව හෙට දිනේ සිටත් බස් රථ සහ දුම්රිය කිහිපයක් මේ පළාත් අතර ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා. දුම්රිය 112ක් රට පුරා ධාවනය කරනවා. ඒ වගේම පෞද්ගලික සහ ලංගම බස් රථ කිහිපයක් ධාවනය කරන්න අවසර අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.